ආයුබෝවන්. ජාතික රූපවාහිනියේ ජාතික පාසලේ තවත් භෞතික විද්‍යා පාඩමක් අපි මේ මොහොතේ ආරම්භ කරන්නයි සූදානම. අපි අනිත් ගරු මඬුල්ල විසින් පහුගිය සතිවල ඕගලන බොහොම වැදගත් පාඩම් කීපයක් අරගෙන ආවා. අද මම තවත් ඒ වගේ පාඩමක් ඕගලොත් එක්ක කතා කරන්නයි මේ සූදානම් වෙලා ඉන්නේ. අපි භෞතික විද්‍යා ප්‍රශ්න පත්‍රයට ඉතාමත් වැදගත් වෙන කොටසක් ප්‍රායෝගික පරීක්ෂණ. ත්‍රී ප්‍රායෝගික පරීක්ෂණ අපේ මේ බලාගරින දූදරුවෝ අපිට ගොඩක් ලිපිවලින් එවල තිබුණා. ඒ ප්‍රායෝගික පරීක්ෂණ අපි විස්තර කරලා දෙනවා නම් ඒගොල්ලන්ට සෑහෙන උදව්වක් වෙනවා කියලා. ඒ හින්දා මම මොකද කරේ, තවත් ඒ වගේ බොහොම වටින පාඩමක් ඕගොල්ලොත් එක්ක විස්තර කරන්න කතා කරන්න අද සූදානම් කරගෙන ආවා. ඒ තමයි අපි භෞතික විද්‍යාවේ අපිට හැමදාම වගේ ලැබෙන විභවමානය. ඒ විභවමාන පරීක්ෂණය ඔයගොල්ලොත් එක කරලා පාඨාංක අරගෙන ප්‍රශ්න ටිකක් කතා කරන්න තමයි ලෑසි වෙන්නේ. අපි බලමු මේ විභවමාන පරීක්ෂණයේ අපිට වැදගත් වෙන්නේ ඇයි, කොහොමද අපි ඒක කරගෙන යන්නේ කියලා අපි බලමු. මුලින්ම මේ විභවමානය අපි මේ පරීක්ෂණය කරගෙන යන්න ආරම්භකදී තමයි ඒක අපි කියනවා ක්‍රමාංකනය කරගන්න ඕනේ. ඒක ක්‍රමාංකනය කරගෙන ඊට පස්සේ මේ ක්‍රමාංකනයත් එක්ක අපි විද්‍යුත්ගාමක බල කීපයක් සංසන්දනය කරලා අපේ පළවෙනි ප්‍රායෝගික පරීක්ෂණය අපි කතා කරනවා. මේකේ අපිට තියෙන උපකරණ ටික අපි මුලින්ම බලමු. මේකට අපි කියනවා විභවමානය. මේ විභවමාන පරිපථයේ ප්‍රධාන පරිපථයට අපිට විදුලිය ලබා දෙන්න කෝෂයක් අපි සම්බන්ධ කරගෙන තියෙනවා. ඒ කෝෂය මේ දෙක හරහා ඇවිල්ලා මේ ස්විච් එකෙන් අපිට ආව ඔන් ඕෆ් කරගන්න පුළුවන්. මේ කොටසට අපි කියන්නේ මේ ප්‍රධාන පරිපථ කොටස, විභවමානයේ ප්‍රධාන පරිපථ කොටස. ත්‍රී ප්‍රධාන පරිපථ කොටසට අපි නැවතත් මේක අපි විස්තර කරනවා. ප්‍රධාන පරිපථ කොටසට ධාරාව ලබා දෙන්නේ මෙතන තියෙන කෝෂ මගින්. ඊළඟට මේ පරීක්ෂණේ හැමතිස්සෙම තව අපිට උපපරිපථ කොටසකුත් තියෙනවා. ඒ උපපරිපථ කොටසටත් සම්බන්ධ වෙන කොටස් මම මුලින්ම ඔයගොල්ලන්ට පෙන්නලා ඉන්නම්. මේ උපපරිපථ කොටස් වලට සම්බන්ධ වෙන තවත් කෝෂයක්. මේ කෝෂයට දෙමං යතුරක් පාවිච්චි කරගෙන තියෙනවා අපි. මොකද මේ කෝෂ දෙකේ අවශ්‍ය වෙලාවට එක්ක මේ කෝෂය හෝ නැත්නම් අනෙකුත් කෝෂය මේ පරිපථයට සම්බන්ධ කරගන්න මේ දෙමං යතුරට පුළුවන්. ඊට පස්සේ මෙතනින් පස්සේ අපි එන්නේ මේක හා සම්බන්ධ වෙන මේ ස්විච් එකකට සම්බන්ධ වෙච්ච ලොකු ප්‍රතිරෝධයක්. ඇත්තට මේක කිලෝම් එකක්. මේ කිලෝම් එකක ප්‍රතිරෝධයක් හරහා තමයි මේ මුලින්ම අපි ධාරාව උපපරිපථයේ යවන්නේ. ඒ මක් නිසාද? මේ තියෙන ගැල්වනෝමීටරය ඉතාමත් සංවේදී එකක්. මේකේ මේ සංවේදීතාව වැඩි නිසා බැරි වෙලාවකවත් ලොකු ධාරාවක් ගියොත් මෙයාට හානි සිද්ධ වෙනවා. ඒතර ඒ වෙන හානිය අවම කරන්න නැත්නම් හානි වෙන එක වළක්වා ගන්න තමයි මුලින් ධාරාව ලබා ගන්නකොට මේ වගේ ලොකු ප්‍රතිරෝධයක් හරහා ඒ ධාරාව අපි ලබා ගන්න. ඊට පස්සේ අවසානයේ අපි පරිපථය සන්තුලන දිග ලබා ගන්න වෙලාවේදී නිවැරදිම සන්තුලන දිග ලබා ගන්න අපි මේ තකන යතුර පාවිච්චි කරලා මේ ප්‍රතිරෝධය කියන එක නැති වෙන විදිහට ධාරාව ඒ පරිපථය හරහා අරන් යනවා. නමුත් මේ විස්තර අපි මේ ප්‍රැක්ටිකල් එක තුලදී ඉදිරියට කතා කරනවා. ඒ අතරේ මම තවත් ඕගොල්ලන්ට මේකට සම්බන්ධ වෙන ස්පර්ශ යතුර ඕගොල්ලන්ට පෙන්වන්නම්. මේ ස්පර්ශ යතුරෙන් අපි මේ එක තැනින් තැනට තියලා අපේ නිසි සන්තුලන අවස්ථාව කියන එක ඉස්සරහදී අපි ලබා ගන්නවා. එහෙමනම් ඒ මුලින්ම මම ඕගොල්ලන්ට පෙන්වලා දුන්නේ මේ පරීක්ෂණයේදී මේකට සම්බන්ධ වෙන උපකරණ ටික ගැන.
ඊට අමතරව මම උගලන්ට අරගෙන ආවා තවත් උපකරණ ටිකක් පෙන්වන්න. ඒ උපකරණ ටිකක් අපිට මොහොතින් මොහොත ඌවමනා වෙනවා. එකක්. දැන් මේ තියෙන්නේ අපිට ප්‍රතිරෝධ නිසි අගයන් ගන්න පුළුවන් වෙන විදිහට මේ ප්‍රතිරෝධ පෙට්ටියක්. මේ ප්‍රතිරෝධ පෙට්ටියේ බොහොම වටින දෙයක් උගලන්ට මං කියල දෙන්න ඕනි. ඒ තමයි මේ දෙපැත්තට සම්බන්ධ කරලා මේ විචල ප්‍රතිරෝධය නැත්තම් ප්‍රතිරෝධ පෙට්ටිය කියන එක පරිපථයට සම්බන්ධ කරගන්න පුළුවන්. ඒ සඳහා මම මේ සන්නායක කම්බි දෙක පාවිච්චි කරනවා. හැබැයි බලන්න මේකේ තියෙන යතුරු එකක් උඩට ගරගෙන මේක ගැලෙව්වොත් තමයි මෙතන තියෙන ප්‍රතිරෝධය මගේ පරිපථයට එන්නේ. ඒ වගේ මම බැරි වෙලාවක්වත් මේක අයින් කළොත් මෙතන සඳහන් වෙලා තියෙන 2 ඕම් කියන ප්‍රතිරෝධය අපේ පරිපථයට එනවා. එහෙමනම් යම් කිසි කෙනෙක් පරිපථයකට 250යි ප්‍රතිරෝධයක් 250යි ඕම් ප්‍රතිරෝධයක් සම්බන්ධ කරගන්න නම් මේ 200යි කියන එකත් මෙතන 50යි කියන ප්‍රතිරෝධයට සම්බන්ධ නොබ් එකත් දෙකම ගලවලා තමයි ඒ 250ක ප්‍රතිරෝධය මගේ පරිපථයට ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඒ අමතරව මේකේ තියෙනවා තවත් විශේෂ නොබ් එකක්. ඒ තමයි මෙයා. මේක ගැලෙව්වොත් මගේ පරිපථයට අනන්ත ප්‍රතිරෝධයක් එකතු වෙනවා. ඒ නිසා අනන්ත ප්‍රතිරෝධයක් අවශ්‍ය වෙච්ච වෙලාවට මම මෙයාව අයින් කරනවා. ඊළඟට බලන්න මේ තියෙන්නේ ඇමීටරයක්. මේ ඇමීටරයත් ඕගොල්ලන්ට පෙන්වන්න මම අරගෙන ආවා. මේ තියෙන්නේ තවත් වෝල්ට් මීටරයක්. මේක වෝල්ට් මීටරය. එන යම් කිසි පරිපථයක විභවය මනින්ට මේ වෝල්ට් මීටරය පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මේ පාඩම අවසානයේ අපි බලමු මේ විභවමානිය පාවිච්චි කරන්නේ ඒ වගේම විභවයක් මනින්න විභවාන්තරයක් මැනගන්න මේ විභවමානියත් පාවිච්චි කරනවා. ඒ සඳහාම ගන්න තව එකක් තමයි මේ වෝල්ට් මීටරය. අපි සංසන්දනාත්මකව බලමු වඩා හොඳ මේ වෝල්ට් මීටරයද එහෙම නැත්නම් මේ විභවමානියද කියලා. ඒ අතරේ අපේ විද්‍යාගාරයේ තියෙන තවත් කෝෂ දෙකක් මම අරගෙන ආවා ඔයගොල්ලන්ට පෙන්වන්න. මේකට අපි කියනවා ලෙක්ලාන්ජ් කෝෂය කියලා. ලෙක්ලාන්ජ් කෝෂය. මේ තියෙන්නේ ඩැනියල් කෝෂය. මේ තියෙන්නේ ඩැනියල් කෝෂය. එහෙනම් මම වරින් වර නම් වලින් සඳහන් කරනකොට ඔයගොල්ලන්ට ඩැනියල් කෝෂය දැකලා දැන් ඒ වගේම ලෙක්ලාන්ජ් කෝෂයත් දැකලා තියෙනවා. එහෙනම් අපි මේ පරීක්ෂණය ඉදිරියට කරගෙන යමු. අපි මේ පරිපථ සටහන මුලින්ම අපි කියන අටව ගන්නවා. ඒ කියන්නේ මේක සම්බන්ධ කර ගන්නවා. අපි බලමු මම මුලින්ම කරන්න හදන්නේ මේක ක්‍රමාංකනීය කරනවා කියපු දේ කරන්න. ඒ කියන්නේ මේක සම්බන්ධ කර ගන්න. මේ පරිපථයේ තියෙන පරිදි කෝෂයට පේනු යතුරක් දාලා ඒ පේනු යතුර විචල ප්‍රතිරෝධකයක් හරහා යවලා මගේ ප්‍රධාන පරිපථයට සම්බන්ධ කරගෙන මේ තමයි ඒ විභවමානයේ තියෙන කම්බිය. විභවමාන කම්බිය. මේ කොටස ප්‍රධාන පරිපථ කොටස අපි කියලා කියනවා. ඔකල දැක්ක ඇත්තටම ඉස්සෙල්ලා මම පෙන්නනකොට ඇත්තටම ප්‍රායෝගිකව අපි කරන්න ගන්න උපකරණ ටිකත් එක්කම ඒ කොටස් ටික මේ රූප සටහනේ මෙතෙන්ට ලෙක්ලාන්ජ් කෝෂයක් දාලා ඊට පස්සේ මෙතෙන්ට තව පේනු යතුරක් දාගෙන අපි කරන්නේ ඕගොල්ලන්ට පෙන්නුවා මම මුලින් වැඩි ධාරාවක් ගියොත් එහෙම මේ මැද බිඳු සංවේදී ගැලනෝමීටරය වඩා වැඩි ධාරාවක් ගියොත් ඒක පිච්චිලා යනවා. ඒක ආරක්ෂා කර ගන්නට තමයි මුලින්ම අපි මේ ලොකු ප්‍රතිරෝධයක් හරහා ධාරාව අරගන්නේ. ඒ නිසා ඒකට අපි කියන්නේ ආරක්ෂක ප්‍රතිරෝධය. ඒ ආරක්ෂක ප්‍රතිරෝධය හරහා ධාරාව අරගෙන
පස්සේ අපි ඒ ආරක්ෂක ප්‍රතිරෝධය ඉවත් කරගන්න. ඒ බිපේනු අතුරට නොබ් එක සම්බන්ධ කරලා. මේ තියෙන්නේ එක පරිපත සටහන. දැම්ම මේ පරිපත සටහනත් එක්ක මුලින්ම මේකෙන් කොහොමද සන්තුලන දිගක් අරගන්නේ ප්‍රායෝගිකව සන්තුලන දිග ගන්න හැටි මං ඔගොල්ලොත් එක්ක විස්තර කරන්නයි සූදානම් වෙන්නේ. ඒ සඳහා අර මුලින් මං ඔගොල්ලන්ට පෙන්නපු ප්‍රධාන පරිපතය මංට ධාරාව ලබා දෙනවා. ඒ ධාරාව ලබා දෙන්නේ මේ තියෙන ස්විච් එක ඔන් කරගෙන. ඒ කියන්නේ මම මේකට මේක සම්බන්ධ කළාම මගේ ප්‍රධාන පරිපතය හරහා ධාරාව ගමන් කරන්න පටන් ගන්නවා. දැන් මේ පරීක්ෂණේ අපි කරන පිළිවෙල බැලුවොත් එහෙම මුලින්ම සන්තුලන දිග සොයාගෙන යනකොට මෙයාගේ සන්තුලන දිග බලන්න ඉස්සෙල්ලා අපි එක දෙයක් කරන්න ඕනේ. ඒ තමයි මේ පරිපතය කියන එක නිවරදිව සකස් කරලාද තියෙන්නේ කියන එක. එතකොට ප්‍රධාන පරිපතයට මම ධාරාව ලැබෙන විදිහට දැන් පරිපතය සකස් කරලා උපපරිපතයට මේ කෝෂය සම්බන්ධ කරලා ඒක මේ පරිපතයට සම්බන්ධ වෙන විදිහට මම මේ දෙමං යතුරෙන් ස්විච් එක උන් කරගන්නවා. දැන් මුලින්ම කරන්න ඕන දේ තමයි බලන්න මේ ගැල්වනෝමීටරයත් එක්ක මේ ගැල්වනෝමීටරයේ මේ ස්පර්ශය අතුර මම විභවමානේ දෙකලවරට තියනකොට මෙයාගේ ගැල්වනෝමීටරය දෙපසට ගමන් කරන්න ඕනි. එහෙම දෙපසට ගමන් කරනවා නම් තමයි මේ පරිපතය නිවැරදිව සකස් වෙලා තියෙනවා කියලා අපි සලකන්නේ. බලන්න මම මේ පැත්තේ කෙලවර මෙතනින් තමයි ආරම්භ වෙන්නේ 1 2 3 4 කියලා සෙන්ටිමීටර වලින් අංකණය කරලා තියෙනවා. ඊට පස්සේ මේ කෙලවරේ සිට ආපහු ඉතුරු නම්බර්ස් ටික අපිට දිගටම තියෙනවා. දැන් මේ විභවමානේ මුළු කම්බියේ දිග මීටර් දෙකක්. ඇයි මෙතන කෙලවරේ ඉඳලා මේ කෙලවරට 1 මීටරයක් ආපහු මේ කෙලවරේ සිට මෙතෙන්ට ඊළඟ මීටරය ඔක්කොම මීටර් දෙකක්. දැන් මෙතෙන්ට මම මේක සම්බන්ධ කළොත් එහෙම ඇත්තටම මෙයාව ස්පර්ශ කරගෙන ගොඩ වෙලාවක් තියන්න හොඳ නෑ. මක් නිසාද? මෙයාගේ හරහා යන ධාරාව අපේ මැද බිඳු ගැල්වනෝ මීටරේ හරහා යන ධාරාව වැඩි වෙන්න පුළුවන්. ඉක්මනින් තියලා අයින් කරන්න. එතකොට බලන්න ධාරාව යනවා බිඳුවෙන් එක් පැත්තකට. දැන් බලන්න අනිත් පැත්තට මං තියන්න හදනවා. අනිත් පැත්තට තිබ්බහම මගේ මේ ගැල්වනෝ මීටරේ චලනය වෙන්නේ මුලින් පැත්තට වඩා විරුද්ධ පැත්තකට. ඒ කියන්නේ මේ පරිපතය නිවැරදිව මම සම්බන්ධ කරලා තියෙන්නේ. බැරි වෙලාවක්වත් මම මේක හරියට සම්බන්ධය නොතිබුණා නම් බලන්න මම මේක සම්බන්ධ නොකර ඒ සම්බන්ධය ඉවත් කරනවා. ඒ කියන්නේ මගේ ප්‍රධාන පරිපතයට දැන් ධාරාව ලැබෙන්නේ නේ. එහෙම වුණා නම් මේක එක කෙලවරක තියෙනකොට මෙයාගේ චලනයක් තියෙනවා. හැබැයි මං අනිත් පැත්තේ කෙලවරට තියෙනකොටත් එයාගේ චලනය ඒ පැත්තටමයි. එහෙමනම් මේ පරිපතය හරියට සම්බන්ධ වෙලා නැහැ. ඔය ක්‍රමයට තමයි අපි මෙයාව හරියට සම්බන්ධ වුණාද නැද්ද කියන එක හරියට නිශ්චය කරගන්නේ. දැන් එහෙමනම් මේ පරිපතය හරියට සම්බන්ධ වුණාද නැද්ද කියලා නිශ්චය කරගන්න මොකද කරන්න කියලා අපි දන්නවා. එහෙම හරියට සම්බන්ධ වෙලා තියෙන වෙලාවට අපිට මේ පරීක්ෂණයේ ඉදිරියට කරගෙන යන්න පුළුවන්. හරියට සම්බන්ධ වෙලා නැහැ. ඒ කියන්නේ ගැල්වනෝමීටරේ චලනය මේ දෙකලවරටම තියෙනකොට එකම පැත්තට දෙනවා නම් මගේ මේ පරිපතේ දෝෂයක් තියෙනවා. ඒ දෝෂය මං හොයන්න ඕනි. ආයේ ඒව බලලා නැවත සකස් කරලා හරියට සකස් වුණා නම් මේකේ දෙපැත්තට චලනය දෙනවා. ඒ දෙපැත්තට චලනය දුන්නට පස්සේ තමයි මට පරීක්ෂණය ඉදිරියට කරගෙන යන්න පුළුවන්කම ලැබෙන්නේ. ඊළඟට අපි දැන්
මේ විබෝමානය නිවැරදිව සම්බන්ධ කරලා තියෙනවා කියලා තත්ත්වස්ත කරගත්තා. මම මොකද කරන්න හදන්නේ? පළවෙනි සන්තුලන දිග අරන් දෙන්නයි හදන්නේ. පළවෙනි සම්බන්ධ සන්තුලන දිග අරන් දෙනකොට එයාගෙන් ගන්න පුළුවන් මොකද්ද කියලා අපි බලමු. මේ බලන්න, විභවමාන කම්බිය තුල I කියලා ධාරාවක් යනවනම් කවුද මේ ධාරාව දෙන්නේ? මගේ ප්‍රධාන පරිපථය. ඒ ධාරාව දෙන වෙලාවේ විභවමාන කම්බියට ඒකක දිගකට ගැමා කියලා ප්‍රතිරෝධයක් තියෙනවා. සන්තුලන දිග L නෝට් වුණා නම් එහෙම මට මෙන්න මෙහෙම සම්බන්ධයක් ලියත හැකි. ඒක තමයි මම තියෙන ලක්ෂ දෙක අතර තියෙන විභවාන්තරය. ගැමා වරක් L නෝට් වරක් I කියලා ලියත හැකි. දැන් බලන්න ඒකක දිගක ප්‍රතිරෝධීය නියතයක් මේකේ I කියන ධාරාව ප්‍රධාන පරිපථයෙන් ලබා දෙන I කියන ධාරාව මම නියතව තියාගන්න ඕනේ. එහෙම නියතව තියාගත්තාම K කියලා නියතයක් මම යොදාගෙන විභව අන්තරය AC කියන කොටස KL නෝට් කියලා සමාන කරගත්ත හැකි. මෙන්න මේ විදිහට විභවය කියන එක දිගකට සමානුපාතික වෙන විදිහට හදාගන්න එක අපි කියනවා මේක ක්‍රමාංකනීය කිරීම කියලා. මේක ක්‍රමාංකනීය කිරීම කියලා. අපි මම එක සන්තුලන දිගක් අරගෙන දැන් ඕගොල්ලන්ට පෙන්වන්නම් කොහොමද මේ කියන අවස්ථාව ප්‍රායෝගිකව අරගන්නේ කියලා. මෙයාගේ සම්බන්ධ කරගත්ත කෝෂය ප්‍රධාන පරිපථයෙන් ධාරාව දෙනවා. උපපරිපථයේ මම විභවය දන්න කෝෂයක් අරගෙන එයාගේ සන්තුලන අවස්ථාව ලබා දෙන්නයි අරන් දෙන්නයි සූදානම් වෙන්නේ. බලන්න මගේ සන්තුලන දිග කියන එක කියන්නේ මගේ මේ මැද බිින්දු ගැල්ලනෝ මීට්‍රයේ පාටාංකය බිින්දු වෙන අවස්ථාව. මං එහෙම බිින්දු වෙන්නේ කොතනද කියලා සොයා බලන්ට ඕනි. ආරම්භයේදී අර මුලින් මම පැහැදිලි කරපු විදිහට මේ පරිපතයෙන් ධාරාව අරගෙන ගිහිල්ලා ගැල්ලනෝ මීට්‍රය හරහා යන්නේ ලොකු ප්‍රතිරෝධයක්. එයාව එකයි කිලෝම් ප්‍රතිරෝධයක් හරහා. ඇයි එහෙම දැම්මේ? නැවතත් මම කියන බොහොම වටින දෙයක් ඒක. මේ ගැල්ලනෝ මීටරය බොහොම සංවේදී එයාගේ ආරක්ෂාවට. දැන් උන් බලන්ඩ මම සන්තුලන දිග යම් කිසි ප්‍රදේශයක තියෙනවා කියලා හිතාගෙන මේක උඩින් ස්පර්ශ කරනකොට මෙයාව එක පැත්තකට චලනය වුණා. දැන් ඊළඟට තව පොඩ්ඩක් ඉස්සරහට ගියොත් ඒ චලනය වෙනවා ඒ පැත්තටමයි. හැබැයි ධාරාව මුලින් තිබිච්චාගේට වඩා ටිකක් අඩුයි. ඒකෙන් මගේ සන්තුලන දිග තව ඉස්සරහා. මේ හරියෙන් තියලා බලමු. එතකොට මට ලැබෙන චලනය යම් කිසි ප්‍රමාණයක්, හැබැයි ඉස්සල්ලට වඩා අඩුයි, ගොඩක් අඩුයි. තවත් නිවැරදි සන්තුලන දිග සොයා ගැනීම සඳහා මම ස්ථාන කීපයක එහෙම තියති යමු. මේ හරියේ මට බිින්දුවට ආසන්න අගයක් දැන් ලැබෙනවා. බිින්දුවට ආසන්න අගයක් ලැබෙනවා. දැන් ස්ථාන කීපයක තියමින් මම අරගෙන ආවා. මේ බලන්න ඔන්න බිින්දුවට ඉතාමත් ආසන්න ප්‍රදේශයක මට දැන් ලැබිලයි තියෙන්නේ. එහෙමනම් නිවැරදිම දැන් අපි මේ ලබා ගන්න සන්තුලන දිග හරිම දිග නෙවෙයි. මොකද මම මේ හරිය තව පොඩ්ඩක් චලනය කරත්, ඊට ඉස්සෙල්ලහට චලනය කරත්, මෙයාගේ සන්තුලන දිග කියන එක බිඳුව වශයෙන්ම තමයි පෙන්වන්නේ. ඇයි? මම මේ ධාරාව මේ පරිපථය හරහා අරන් ඇවිල්ලා තියෙන්නේ ලොකු ප්‍රතිරෝධයක් හරහා. ලොකු ප්‍රතිරෝධයක් හරහා. එහෙමනම් මන් නිවැරදිම සන්තුලන දිග ලබා ගන්න මොහොතේදී ආසන්න සන්තුලන දිග ලබා ගැනීමෙන් අනතුරුව මම මේ ප්‍රතිරෝධය බයිපාස් වෙන්න නැත්තම් අයින් කරන්න ස්විච් එකක් දාගෙන තියෙනවා. මෙතන මම ඒ සඳහා ටකන යතුරක් යොදාගෙන තියෙනවා. එතකොට මම මේ ස්විච් එක ප්‍රෙස් කරනකොට, තද කරනකොට ඒ වෙලාවේ ධාරාව ගලන්නේ මේ ප්‍රතිරෝධය හරහා නෙමෙයි,
ඒ ප්‍රතිරෝධය නැතුව පරිපතය හරහා ධාරාව ගලමින් එනවා. එහෙමනම් මට නිවැරදිම සන්තුලන දිග ලබා ගන්න පුළුවනි. මේ තකනේ අතුර තද කරලා සන්තුලන දිග ලබාගත් මොහොතේ. හැබැයි මම ආසන්න සන්තුලන දිග ලබා ගැනීමෙන් පසුව නිවැරදියක ඒ ආසන්නයේ තියනවා කියලා දන්නවා. ඊට පස්සේ තමයි මම මේ ස්විච් එක ඔන් කරගන්න ඕනේ. එහෙම නැත්නම් මම හරියටම නොදැන කළොත් මගේ ගැල්වනෝමීටරය හරහා ලොකු ධාරාවක් ගිහිල්ලා මේකට හානි වෙන්න පුළුවන්. මම දැන් එහෙනම් ඕගොල්ලන්ට හරිම සන්තුලන දෙකක් අරගෙන දෙන්න. ඒ තමයි මේ පරිපතේ ශුන්‍ය පාඨාංකේ ලබා දෙන අවස්ථාව කොහෙද කියලා හොයන එක. දැන් මේ ප්‍රධාන පරිපතයට ධාරාව දීලා තියෙන වෙලාවේ උපපරිපතය ලොකු ප්‍රතිරෝධයක් හරහා යනකොට ආසන්න ශුන්‍ය මට මේ හරිය ලැබෙනවා. මේ බලන්න මෙයාගේ පාඨාංකේ ශුන්‍යයි. නමුත් මේ වෙලාවේ මම මේ තකන යතුරෙන් ස්විච් එක ඔන් කළොත් අන්න ධාරාවක් මට ලැබෙනවා. ඒක හොඳට ඕගලන්ට බලන්න පුළුවනි. මම මේ විදිහට පෙන්නුවොත් ආසන්න සන්තුලන දිග මෙන්න මේ හරිය ලැබෙන අතර ආසන්න සන්තුලන දිග මේ හරිය ලබාගෙන මේකෙදි නිවැරදි සන්තුලන දිග ලබා ගැනීම සඳහා මම තකන යතුර පාවිච්චි කරලා ඒ ආසන්න සන්තුලන දිගෙන් නිවැරදිම සන්තුලන දිග කියන එක ලබා ගන්නයි උත්සාහ කරන්නේ. බලන්න දැන් මේකෙ පෙන්නනවා ශුන්‍ය පාඨාංකය. හැබැයි ඒ ශුන්‍ය පාඨාංකයත් එක්ක තකන යතුර පාවිච්චි කරපු ගමන් ඔන් කරපු ගමන් මෙන්න ලොකු ධාරාවක් ආපහු පෙන්නනවා මට. ආපහු බලන්න මේකෙන් ශුන්‍ය කියලා පෙන්නනවා. ආසන්න වශයෙන් ශුන්‍යයි. තව ඉස්සරහට තිබ්බත් ඒ ශුන්‍යම තමයි. හැබැයි තකන යතුර ඔන් කරපු ගමන් අන්න ධාරාව පෙන්නනවා. එහෙමනම් මම තකන යතුර මේ කිට්ටුව තමයි සන්තුලන දිග තියෙන්නේ. මේ අවස්ථාවේදීත් ශුන්‍ය පාඨාංකයම ලබා දෙන අවස්ථාව හොයාගන්න මම උත්සාහ කරනවා. දැන් බලන්න මේ වෙලාවේදී තකන යතුරත් උන් කරලා මගේ ගැල්වනෝමීටරයේ පාඨාංකය ඉතාමත් ආසන්නව ශුන්‍යයකටම ඇවිල්ලා. එහෙනම් මේක තමයි මගේ නිවැරදිම සන්තුලන දිග. මේ බලන්න ආයි තකන යතුර උන් වෙලා ගැල්වනෝමීටරයේ පාඨාංකය ශුන්‍යෙම පවතිනවා. මේ විදිහට නිවැරදිම සන්තුලන දිග හොයාගත්තාම ඒ පාඨාංකය මම මේ විදිහට අරන් දෙනවා. බලමු දැන් කොච්චරද කියලා. මේ කෙළවරේ සිට තමයි අපි දිග මැනගෙන එන්නේ. මේ ස්පර්ශය අතුර ශුන්‍ය වෙච්ච තැන. මේ කෙළවරට එනකොට සෙන්ටිමීටර් 100යි. ඊට පස්සේ මෙතන ඉඳලා අපි ගණගෙන යන්න ඕනි. එතනින් එනවා 22යි. සෙන්ටිමීටර් සහ තව මිලිමීටර් 4ක්. මිලිමීටර් 4ක්. එහෙනම් සෙන්ටිමීටර් 122කුත් දශම 4ක්. සෙන්ටිමීටර් 122කුත් දශම 4ක්. මම දැනට ඒ සන්තුලන දිග ලියලා තියාගන්න. මුල්ම අවස්ථාවේදී මට ලැබුණා සන්තුලන දිග L නෝට් සමානයි 122යි දශම 4යි සෙන්ටිමීටර්. ඊළඟට අපි පරීක්ෂණය ඉදිරියට කරගෙන යමු. ඒ ලබාගත් පාඨාංකයෙන් මට ගන්න පුළුවන් ප්‍රතිඵලය මම විස්තර කරන්න යනවා. මේ තියෙන පරිදි මම මුලින්ම කෝෂයක් යොදාගෙන ඒ කෝෂය තමයි සන්තුලනය කරගත්තේ. ඒ කෝෂය සන්තුලනය කර ගැනීමෙන් අනතුරුව මට කියත හැකි මේ කෝෂයෙන් ලැබෙන විභවාන්තරය මේ සන්තුලන දිගෙන් එනවා කියලා මුලින් ඕගොල්ලන්ට මම පැහැදිලි කරපු විදිහට. එයාගේ කෝෂීය විද්‍යුත්ගාමක බලය
මං ඊ නෝට් කිව්වොත් ඒක ලියත හැකි කේ වරක් එල් නෝට් කියලා. දැන් ඊ නෝට් මම දන්න කෙනෙක්. ඒ ඊ නෝට් දන්න වෙලාවට එල් නෝට් මං හරියටම නිවැරදිව සොයාගත්තා. එල් නෝට් හොයාගත්තාම කේ කියන එක හරියටම ගණනය කරගන්න පුළුවන් මට. කේ හරියටම ගණනය කරගන්න පුළුවන්. බලන්න මේ විදිහට කේ ගණනය කරගන්නේ ඇයි කියලා. මම පරිපතේ යන ධාරාව හොයලා ඒකක දිගක ප්‍රතිරෝධය හොයලා ඒ විදිහට ගොඩාක් මහන්සියලා හෙව්වොත් ගොඩාක් පාටාංක අරගෙන වෙන දෝෂ වැඩි. මේකෙදි ගත්ත එකම පාටාංකය මේක. මේ මගේ සම්මත කෝෂයේ විද්‍යුත්ගාමක බලය. ඒ නිසා මට නිවැරදි පාටාංක එකයි මම දන්න අගේ කේ කියන අගය වඩා නිවැරදිව සොයාගන්න පුළුවන්. දැන් අපි ඊළඟ පියවරට යමු. මේ බලන්න මුලින්ම මම ඩැනියල් කෝෂයේ විද්‍යුත්ගාමක බලය සන්තුලනය කරා නම් ඒ ඩැනියල් කෝෂයේ විද්‍යුත්ගාමක බලය 1.1 වෝල්ට් කියලා අපිට දීලා තියෙනවා. ඒතර කේවල අගය මට හරියටම සොයාගන්න පුළුවන් මෙතනින්. දැන් එහෙමනම් මේ පියවර අපි ඉවර කරනකොට අපි කියන්නේ මෙයාගේ මේ පරීක්ෂණයේදී මේ විභවමානය ක්‍රමාංකනය කරනවා කියන පියවර අපි ඉවර කරලායි තියෙන්නේ. ඊට පස්සේ නම් මෙයාව අපි ප්‍රයෝජනයට ගන්න කොහොමද? ඒ ප්‍රයෝජනයට ගන්නේ මම දන්නේ නැති නැත්තම් විද්‍යුත්ගාමක බලය සොයාගන්න ඕන තවත් කෝෂයක් තියෙනවා. මේකෙන් මම පෙන්නුවොත් ඔයගලන්ට මේ මුලින් සම්බන්ධ කරේ මේ කෝෂය. එයාව තමයි සන්තුලන දිග හොයාගත්තේ. ඊට පස්සේ මම මේ අනිත් කෝෂයේ විද්‍යුත්ගාමක බලය දන්නේ නැහැ. එහෙනම් මෙයාගේ විද්‍යුත්ගාමක බලය කොච්චරද කියලා සොයන්න තමයි මම දැන් හදන්නේ. මේ වෙලාවේදී මම අර මුලින් කරා වගේම මගේ අනිත් කෝෂයත් විභවමානියත් උපයෝගී කරගෙන එයාගේ සන්තුලන දිග මොකක්ද කියලා මං හොයනවා. හැබැයි මේ වෙලාවේ මතක තියාගත යුතුම දෙයක් තියෙනවා. ඒ තමයි මේ විභවමානීය පරීක්ෂණයක් පටන් ගත්තට පස්සේ සම්මත කෝෂයක් සම්බන්ධ කරලා ක්‍රමාංකනය කරනවා කියන එක අපි ඉවර කරාට පස්සේ මේ ප්‍රධාන පරිපථයේ තියෙන කිසිම කොටසක් වෙනස් කරන්න හොඳ නැහැ. ඇයි? මෙයාට දැන් නියත ධාරාවක් ලබා දුන්නේ මේ පරිපථය. එයාව නියත ධාරාවක් තියෙන වෙලාවේදී තමයි මට යම්කිසි විභව අනුක්‍රමණයක් මේ විභවමාන පරිපථයේ විභවමාන කම්බියට ලැබුණේ. ඒ විභවමාන කම්බිය මත තමයි මම මුල්ම සන්තුලන දිග ගත්තේ. එහෙනම් දෙවෙනි අවස්ථාවේදී මං සන්තුලන දිග ගන්නකොටත් මුලින් තිබුණු අවස්ථාවම තියාගන්න ඕනේ. මතකයි අපි කේ කියලා කෙනෙක්ව සොයාගත්තා. ඒ තමයි විභවමානයේ ඒකක දිගකට තියෙන විභවාන්තරය. එයාව අර විදිහටම මුලින් තියාගත් අගේම තියාගන්න නම් මගේ පරිපථයේ ප්‍රධාන පරිපථයේ කොටස් සියල්ල ඒ විදිහට ඒකට තිබිච්ච ප්‍රතිරෝධය, ඒක තිබිච්ච විද්‍යුත්ගාමක බලය සියල්ල ඒ විදිහටම තියෙන්න ඕනේ. දැන් මං ඒ කොටස් ටික ඒ විදිහටම තියාගෙන දෙවෙනි අවස්ථාව සඳහා දෙවෙනි කෝෂය සඳහා සන්තුලන දිග සොයාගන්න මොකද කරන්නේ? මේ මගේ දෙමං යතුරෙන් මුලින් සම්බන්ධ වෙලා තිබුණේ ප්‍රධාන කෝෂය මේ කොටසට සම්බන්ධ වෙලා මේ ස්විච් එක මෙතෙන්ට උන් කරාම පරිපථය සම්බන්ධ වෙනවා මේකට. මේ හරහා ධාරාව ගැල්වනෝමීටරය හරහා ගලාගෙන ගියා. දැන් මම මේ ස්විච් එක මෙතනින් අයින් කරලා අනිත් පැත්තට සම්බන්ධ කරනවා. එතකොට මගේ උපපරිපථයට සම්බන්ධ වෙන කොටස් ටික වෙන්නේ මේ අනිත් කෝෂයත් මුලින් සම්බන්ධ වෙලා තිබුණේ මේ කෝෂය. ඊට පස්සේ එයාව අයින් කරලා මේ කෝෂය සම්බන්ධ වෙලා නැවතත් අර තිබුණු ගැල්වනෝ මීටර් පද්ධතිය හරහා මට ධාරාව ගලන්න පටන් ගන්නවා. එහෙමනම් මේ පරිපථ දෙක මෙහෙම සම්බන්ධ කරගත්තාම මට පරීක්ෂණය කරන්න ලේසි. ඒකින්ද තමයි දෙමං යතුරක් දාගෙන මම පරීක්ෂණය කරන්න පටන් ගත්තේ.
එහෙම නැත්නම් මේ සම්බන්ධ ටික ඔක්කොම ගලවලා මේ කෝෂය තිබිච්ච තැනට අනිත් දෙවෙනි කෝෂය සම්බන්ධ කරන්න වෙනවා. පරීක්ෂණය ඉක්මනට කරන්න, පරීක්ෂණය වඩා නිවැරදිව කරගන්න, කාලය අඩු කරගන්න මං එහෙනම් මේ දෙමං යතුර කියන එක මට උපයෝගී වෙනවා. නැවතත් මම සන්තුලන දිග කියන එක හොයාගෙන ගියොත් ආපහු කරන්නේ මගේ තකන යතුර ඔන් වෙලා නැහැ. මොකද මුලින්ම ධාරාව ලොකු වගේ ගලන නිසා මම ඒක ප්‍රතිරෝධය වැඩි 1 කිලෝම් ප්‍රතිරෝධයක් හරහා ගලන්ට සලස්වල පද්ධතියේ ධාරාව අඩු කරගෙන ඒ අඩු ධාරාවත් එක්ක තමයි සන්තුලන දිග හොයන්න ලෑසි වෙන්නේ. එහෙමනම් බලන්න මම සන්තුලන දිග හොයාගෙන යන වෙලාවේදී මේ කොටසට තිබ්බහම මෙයාව යම් දිශාවකට චලනය වෙනවා. මේ හරියෙන් තිබ්බොත් ඒත් ඒ පැත්තටමයි. දැන් එහෙමනම් මේ විදිහට මගේ සන්තුලන දිග සොයා ගැනීම සඳහා පරිපතේ කීප පලකට තියලා කොයි මොහොතෙද ශුන්‍ය වෙන්නේ කියලා මම බලා ගන්න ඕනේ. ආසන්න වශයෙන් ශුන්‍ය වෙන අවස්ථාව මට කිට්ටුවටම ලැබිලා තියෙනවා. දැන් මේ වෙලාවෙත් 0.1 මිලි ඇම්පියර් විතර පෙන්වනවා. දැන් එහෙමනම් මට 0.1 කියලා මේකේ පේනවා. හැබැයි මෙහෙම 0 ආවට මතකයි මේ තියෙන්නේ මම ලොකු ප්‍රතිරෝධයක් හරහා සන්තුලන දිග ගන්න වෙලාවේදී තමයි මේ ශුන්‍ය මට ලැබිලා තියෙන්නේ. අපි බලමු නැවතත් තකන යතුරු ඔන් කරගෙන ඒ ශුන්‍ය කියන එක ලබා ගන්නේ කොහොමද කියලා. දැන් මේ කරන්නේ මම දන්නවා මගේ සන්තුලන දිග මේ ආසන්නයේමයි තියෙන්නේ. ඒ ආසන්න තැන හොයාගත්තට පස්සේ සන්තුලන දිග බිඳුව කියන තැන කොහොම වෙලාවෙද ලැබෙන්නේ කියලා හිතන්න. ඔය විදිහට මම නිවැරදිම සන්තුලන දිග ලබා ගත්ත කියලා මුලින් වගේම එහෙම ලබාගෙන මට ආපු සන්තුලන දිග මම දැන් ආපහු සටහන් කර ගන්නවා. සටහන් කරගෙන ඒ සන්තුලන දිග ඇසුරෙන් අපේ අලුත් කෝෂයේ නැත්තම් දෙවනුවට සම්බන්ධ කරපු කෝෂයේ විද්‍යුත්ගාමක බලය කොච්චරද කියලා හොයන හැටි විස්තර කරන්නයි හදන්නේ. බලන්න මං විද්‍යුත්ගාමක බලය E1 සමානයි K වරක් L1 කියලා ගන්නවා. මේ K අගය මට මුලින් පාවිච්චි කරපු K අගයම ගන්න පුළුවන් වන්නේ මක් නිසාද? මගේ ප්‍රධාන පරිපතේ කිසිදු කොටසක් වෙනස් නොකළ නිසා. මොනවා හරි වෙනසක් වුණා නම් මට ඒ කී යගේ එලෙසම පාවිච්චි කරන්න බැහැ. මේ E1 නොදන්න කෙනෙක්, E0 දන්න කෙනෙක්. ඒ නිසා මේ සමීකරණ දෙක මම බෙදුවොත් එහෙම 2 ÷ 1 කියන එක ගත්තොත් E1 ÷ E0 = KL1 ÷ KL0 කියලා මට ලැබෙනවා. K යකුර කැපිලා ගියාම E1 ÷ E0 = L1 ÷ L0 කියලා ලැබෙනවා. එහෙමනම් මම නොදන්න කෙනා E1 මේ සමීකරණයෙන් හොයාගන්න පුළුවන් පහසුවෙන් E0 සම්මත එක්කෙනාගේ අගය L1 දෙවෙනි අවස්ථාවේදී ලබාගත් සන්තුලන දිග L0 පළවෙනි අවස්ථාවේ ක්‍රමාංකනීය කරන වෙලාවේදී ලබාගත් සන්තුලන දිග. මම මිනුම් කීයක් ලබාගෙන තියනවද? 2. ඒ පළවෙනි අවස්ථාවේ සන්තුලන දිගත් දෙවෙනි අවස්ථාවේ සන්තුලන දිගත්. දන්නා කෝෂයේ විද්‍යුත්ගාමක බලය ඇසුරෙන් මේ E1 කියන එක සොයාගත්තා. ඇත්තටම මේ පරීක්ෂණේ නිර්වද්‍යතාව වැඩි කරගන්න අපි මොකද කරන්නේ? මම මේ හොයාගත්තේ එක සන්තුලන යුගලයක්. ඒ කියන්නේ මේ විභවමාන පරීක්ෂණයේදී යම් කිසි K අගයක් තියෙන වෙලාවකට කෝෂ දෙකේ දන්න කෝෂයේ සහ නොදන්න කෝෂයේ විද්‍යුත්ගාමක බල
සන්තුලනය කිරීම සඳහා ලැබෙන අගයන් දෙක මං සොයාගත්තා. මේ විදිහට මම පාටාංක යුගල කීපයක් අරගෙන පස්ථාරයක් ඇඳලා ඒ පස්ථාරය ඇසුරෙන් මේක සොයාගන්නකොට මට මෙයාගෙන් වඩා නිවරදිගයක් ලැබෙනවා. ඒක තමයි අපේ විෂය කොටසට නිර්දේශ කරලා තියෙන ක්‍රමවේදය. බලන්න එහෙමනම් මම මේක තවදුරටත් වඩා නිවරදි ක්‍රමවේදයට කරගෙන යන්න මොකද කරන්න ඕනේ? මෙවැනි පාටාංක යුගල් කීපයක් ගන්න ඕනේ. පාටාංක යුගල් කීපයක් ගන්න කොහොමද? මම මේක සන්තුලන ලක්ෂ්‍ය බැලුවොත් එහෙම මට සන්තුලන ලක්ෂ්‍ය ලැබෙන්නේ ඕකමයි. කොහොමද වෙනත් සන්තුලන දිගවල් හොයන්නේ? ඒ සඳහා මගේ අර ප්‍රධාන පරිපතය වෙනස් කරන්න ඕනේ. ප්‍රධාන පරිපතයෙන් මේ විභවමාන කම්බියට ලැබිච්ච විභව ප්‍රමාණය වෙනස් කරන්න ඕනේ. කොහොමද වෙනස් කරගන්නේ? මම කරන්නේ මේ ප්‍රධාන පරිපතයට ශ්‍රේණිගතව විචල්ල ප්‍රතිරෝධයක් යොදලා විචල්ල ප්‍රතිරෝධයේ අගය වෙනස් කරමින් යනකොට මේ විභවමාන පරිපතයට හම්බෙන ධාරාව වෙනස් වෙනවා. හැබැයි එක මොහොතක් සඳහා නැත්තම් මම පාටාංක යුගලයම ගන්නකම් කෝෂ දෙකේම සන්තුලන දිගවල් සොයා ගන්නකම් ප්‍රධාන පරිපතය නියතව තියාගන්න ඕනි. විචල්ල පරිපතයේ අගය නියතව තියාගන්න ඕනි. ඒ විදිහට මම විචල්ල පරිපතයේ ප්‍රතිරෝධය නියතව තියාගනිමින් පාටාංක අරගෙන ප්‍රස්ථාරයක් ඇඳීම සඳහා සූදානම් වෙනවා. ඒ අඳින ප්‍රස්ථාරයේ බලන්ට මම කරන්නේ මේ L කියන එක උත්ත කරගන්නවා. E බෙදීම E නෝට් සමානයි L නෝට්. ඒ කියන්නේ අර මම මුලින් මේ ගත්ත එකෙන් මේකෙදි L කියන එක උත්ත කරගත්තොත් මට එන සම්බන්ධය බලන්න. L මේකෙ නම් L1 කියලා මම ලිව්වා. L1 සමානයි E1 බෙදීම E නෝට් into L නෝට්. මෙයාවත් සන්තුලන දිගක් මට ලබා ගන්න තියෙන්නේ, මෙයාවත් සන්තුලන දිගක් ලබා ගන්න තියෙන්නේ. මේක මං Y අක්ෂයට ගන්නවා, මේක X අක්ෂයට ගන්නවා. එහෙනම් මේ කොටස තමයි මගේ අනුක්‍රමණීය වෙන්නේ. එහෙනම් මේ පරීක්ෂණයේදී මට ලැබෙන්න ඕනේ මූල ලක්ෂය හරහා යන ප්‍රස්ථාරයක්, සරල රේඛාවක්. ඒ මූල ලක්ෂය හරහා යන ප්‍රස්ථාරේ අනුක්‍රමණීය සොයාගෙන ඒ අනුක්‍රමණයේ ඇසුරෙන් මම නොදන්නා විදුලි ගාමක බලය සොයාගත්තහම ඒක වඩා නිවැරදි එකක් බවට පත් වෙනවා. දැන් ඔය වගේ අවස්ථා කීපයකදී මම පාටාංක අරගත්ත පාටාංක වගුවක් තමයි මේ ඕගොල්ලන්ට පේන්නේ. මේකද යොදාගෙන තියෙන කෝෂ දෙක, එකක් ලෙක්ලාන්ච් කෝෂය, අනික ඩැනියල් කෝෂය. අවස්ථා කීපයකදී 42.7ක් 31.3ක් වගේ සන්තුලන දිගවල් සෙන්ටිමීටර වලින් ලැබිලා අපි අවස්ථා කීපයක්ම මේකේ ඔයගොල්ලන්ට මම පේන්න අරගෙන තියෙනවා. දැන් එයාව ප්‍රස්ථාරගත කරගත්තාම අර මුලින් අපි තියරි වලට කතා කරා වගේ ඒ ප්‍රස්ථාරේ මට ලැබෙනවා මෙහෙම සරල රේඛාවක්. ඒ සරල රේඛාවේ අනුක්‍රමණය පාවිච්චි කරලා මට මගේ නොදන්නා විද්‍යුත් ගාමක බලය වඩා නිවැරදිව සොයාගන්න පුළුවන්. මේ ප්‍රස්ථාරයේ අනුක්‍රමණය මම ප්‍රස්ථාරයේ ලක්ෂ දෙකක් අරගෙන ඒ ලක්ෂ දෙකත් ගන්නකොට අපි බොහොම කල්පනාවෙන් අරගන්න ඕනේ. මොකද ප්‍රස්ථාරයක අනුක්‍රමණය හොයන එකත් බොහොම වැදගත්. ඕගොල්ලෝ ඇඳගත්ත ප්‍රස්ථාරයෙන් තමයි ඒක හොයන්න තියෙන්නේ. ඒ ලක්ෂ දෙක තෝරා ගන්නා ලක්ෂ දෙක හැකි තරක් ඈතින් පිහිටන පරිදි ගත්තොත් ඔයාගේ නිර්වද්‍යතාව වැඩි. ඒ නිසා බොහොම ළඟ ලක්ෂ දෙකක් තෝරා ගන්නේ නැතුව සැලකිය යුතු දුරක් තියෙන පරිදි ඒ ලක්ෂ තෝරාගෙන අනුක්‍රමණය ගණනය කරාම මට 1.37ක් එනවා. ඒ 1.37 දැන් බලන්න මං කොහොමද හොයාගන්නේ? නොදන්නා කෝෂයේ විද්‍යුත් ගාමක බලය E සමානයි අනුක්‍රමණය වරක් E නෝට් 1.37 මම වැඩි කරනවා 1.1. එතකොට මට
මේ තියෙන ඉලෙක්ට්‍රාන්ජ් කෝෂයේ විද්‍යුත් ගාමක බලය. එහෙනම් එයාගේ විද්‍යුත් ගාමක බලය මම නිවැරදිව සොයාගෙන තියෙනවා. එහෙනම් අවසානයේ අපි නිගමනයකට පැමිණෙනවා. ඒ නිගමනය තමයි අපි යොදාගත්ත ලෙක්ලාන්ජ් කෝෂයේ විද්‍යුත් ගාමක බලය 1.5. මේකෙදි අපිට ඉතා වැදගත් කොටස් දෙකක් සාකච්ඡාවෙන්ට ඕනි. ඒ තමයි අපි කොහොමද දන්නේ මෙයාගේ විද්‍යුත් ගාමක බලය, ඒ කියන්නේ ප්‍රධාන පරිපථයේ විද්‍යුත් ගාමක බලය ලබා දුන්න එක වෙනස් නොවී තිබුණා. මොකද අපි පරීක්ෂණය කරගෙන යනකොට සමහර විට කෝෂය විසර්ජනීය වෙන්න පුළුවන්. එහෙම විසර්ජනීය නොවී අපේ පරිපථයට නියත ධාරාව දිගටම ලබා දුන්නා කියලා දැනගන්න මම මොකද කරන්නේ? අර මුලින්ම ලබාගත් සන්තුලන දිග මම නැවතත් ලබා ගන්නවා. ඒ කියන්නේ මුලින්ම කෝෂය පාවිච්චි කරලා මම සන්තුලන දිගක් ලබා ගත්තා. ඒ ලබාගත් සන්තුලන දිග නැවත වතාවක් මම අරගන්නකොට මුලින් ලැබිච්ච අගයම මට ලැබෙනවා නම් ඒකෙන් මට අදහස් වෙන්නේ කුමක්ද? මගේ පරිපථය කරන තාක් තුරා නියත ධාරාවක් පරිපථයට ලැබුණා කියන එක. දැන් මේකෙදි මේ පරීක්ෂණයේදී ඕගොල්ලන්ට දිගටම මම සාකච්ඡා කරගෙන ආවේ සන්තුලන දිග ලබා ගන්නේ කොහොමද? මේ සන්තුලන දිගවල් ලබාගෙන මේකේ ඉදිරියට කරගෙන යන්නේ කොහොමද කියන එක. ඒකෙදි මම මුලින්ම මතක් කරා, මතකද, විභවමානය වෝල්ට්මීටරයක් තියෙනවා, විභවමානයක් තියෙනවා. ඒ විභවමානය කියන එක වෝල්ට්මීටරයට වඩා හොඳයි කියලා මං කියනවා. ඇයි හොඳයි කියන්න ඔන්න මම තර්කානුකූලව අදහස ඉදිරිපත් කරනවා. මේ වෝල්ට්මීටරය හරහා මොනවා හරි මනිනවනම් මේ පරිපථයෙන් ධාරාවක් ගිහිල්ලා තමයි මෙයාගේ අනුක්‍රමණය දෙන්නේ. නමුත් මේ විභවමානයේ සන්තුලන දිග ගන්න වෙලාවේදී මේ පරිපථය හරහා ධාරාවක් ගියේ නැහැ. එහෙනම් විභවමානයෙන් ධාරාවක් උපපරිපථයට ආවේ නැහැ. ඒ වගේම උපපරිපථයෙන් ධාරාවක් ප්‍රධාන විභවමානයට ගියෙත් නැහැ. නමුත් මම මේක මැනගත්තා. ධාරාවක් මේ පරිපථයෙන් යන්නේ නැතුව මැනගත්තා. එහෙමනම් මම ඒක ඉතාම නිවරදිව මැනලා තියෙනවා. මගේ පරිපථයේ උපපරිපථයෙන් කිසිදු ධාරාවක් විභවමානය නොගෙන මැනගත්ත නිසා මම කියනවා මේකට වඩා වෝල්ට්මීටරයට වඩා මේ තියෙන විභවමානය හොඳයි. නිවරදි අගයන් මට ලබා දෙනවා කියලා. එහෙමනම් අද ඔයගොල්ලන්ට ඉතාමත් වැදගත් වැඩසටහනක් අරගෙන ඇවිල්ලා අපේ විභාගයේදී නිතර අහන ප්‍රශ්න කරන කොටසක් ඕගොල්ලන්ට පැහැදිලි කරා. මේ පරීක්ෂණය අපි දැකලා තියෙනවා පහුගිය අවුරුදු කීපයකම නිතර නිතර අපිට ප්‍රශ්න කරන කොටසක්. එහෙමනම් මේක ඕගොල්ලෝ තේරුම් අරගෙන මේකෙන් අපිට පහුගිය අවුරුදුවල ලැබිච්ච ප්‍රශ්න කීපයක් අපි කතා කරාම ඕගොල්ලන්ගේ පැහැදිලි බව වැඩි කරගෙන අපිට විභාගවලට වඩා නිවැරදිව මුහුණ දෙන්න අවස්ථාව ලැබේවි. ඒතර මේ අවස්ථාව උදා කරලා දීම සම්බන්ධයෙන් ඇත්තටම ඕගොල්ලෝ වෙනුවෙන් ඒ වගේම දහස් ගාණක් අපේ ළමයි මේක දැකලා අපිට ස්තුති කරලා මේ එවන පණිවිඩ වලින් අපිට තේරෙනවා මේකෙන් ලොකු දෙයක් ඕගොල්ලොත් ලබා ගන්නවා. අවසානයේ අපේ දැනුම වර්ධනය කරගන්න ගොඩක් ඉවහල් වෙනවා. එහෙමනම් අද දවසේ වැඩසටහන මේ මොහොතෙන් අපි අවසන් කරමු. නැවතත් මේ වගේම වැඩසටහනක තවත් ඉදිරි කොටසක් කරන ගමන් තවත් සතියක තවත් පාඩමක තවත් දැනුම සම්භාරයක් එක්ක අපි ඕගොල්ලන්ව මුණ ගැහෙමු. එහෙමනම් අදට ආයුබෝවන්.